ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. RMV එකේ ඉන්න හරි ඕන කස්ටම්ස් වල ඉන්න හරි ID කාඩ් එකේ ඉන්න හරි මිනිහෙක් පගාවක් ගන්නවනම් ඒ ගන්නේ එයාට ජීවත් වෙන්න බැහැයි කියන මතේ මං ජීවත් විය යුතු තරමට වඩා ඉහළින් තනක ජීවත් වෙන්න උත්සාහ කිරීමේ. ඉතින් මේක ගන්නේ නැතුව පඩිය වැඩි කරන්න පුළුවන්. හැබැයි පඩිය වැඩි කරන්න නම් රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕන. රාජ්‍ය ආදායම වැඩි කරගන්නට නම් මේ රාජ්‍ය ආදායම ගේන ශේෂ්ත්‍ර වලට පහසුකම් දෙන්න ඕන. එතකොට ඒ ශේෂ්ත්‍ර වලට පහසුකම් දෙන්නේ නැමත රාජ්‍ය සේවකයා. එතකොට මේ හැම එකකම ඩිපෙන්ඩ් වෙන්නේ රාජ්‍ය සේවකයාගේ අවංකකම සහ ක්‍රියාශීලීභාවය මත. මේක ටිකක් කල්පනා කරලා බලන්න ඕන. දැන් මේක තමයි බොටම් ලයින් එක. එතන හරියට වැඩේ වෙන්නේ නැත්නම් මේ ඔක්කොම කඩාගෙන වැටෙනවා. මේකින්ද තමයි මේ හැම එකකටම මූලික වෙන්නේ. එතකොට අපි රාජ්‍ය සේවකයා ස්ට්‍රයික් කරන්න ඕනේ නැහැ. අපිට රාජ්‍ය ආදායම වැඩි කරන්න එයා උදව් කරනවා නම් ගොඩක් අය බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. දැන් මගේ කාලය ඇතුළත මම බලන ඒවා තමයි මෙන්න මේවා මට හදලා දෙන්න. දැන් අපි අනිත් එක පහසුවට ගොඩාක් නීති රීති දාගෙන අවසර ගන්න ඒවා දාගෙන මේ හැම එකකින්ම වෙන්නේ අර මිනිහව කන්ට්‍රෝල් කරනවා. මිනිහව කන්ට්‍රෝල් කරනවා කියන්නේ අපි රාජ්‍ය ආදායම ලැබීම අපි ආපහු වළක්ව ගන්නවා. ඉතින් මේවා අපි හරි ගැස්සුවෝ ජනතාවට රාජ්‍ය සේවයට අවශ්‍ය පඩි වැඩි කිරීම හෝ පහසුකම් ලබා දීම හෝ හැම එකක්ම කරන්නට පුළුවන් වෙන්නේ මේ මිනිස්සුන්ගේ ආදායම වැඩි කරොත් පමණයි. එහෙම වැඩි කරොත් පමණයි රාජ්‍ය ආදායම වැඩි වෙන්නේ. රාජ්‍ය ආදායම වැඩි වුණොත් තමයි එහෙම නැත්නම් ඉතින් අපි කොහේ හරි රටකින් හැමදාම ඉවරයක් වෙන්නේ නැහැනේ. ණය අරගෙන එක තැනකදී කඩා වැටෙනවා. මේක ඒ තරමට තැනකට ඇවිල්ලා නේද? ඉතින් මේක නිසා අපි කොතනින් හරි අපි පටන් ගන්න ඕන. පටන් ගත යුතු තමයි රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය අපි කාර්යක්ෂම කළා ජනතාවට අවශ්‍ය පහසුකම් අපි ලබා දෙනවා නම් ඒ ජනතාව දැන් ගොවි මහත්තයාට අවශ්‍ය දේවල් දෙනවා නම් ඒ ගොවියා හරි විදියට ගොවිතැන කරගනි. අපේ රටේ ආයෝජනය කරන අපිට අඩු ගානේ ණයක්වත් දෙන එහෙම නැත්නම් අපේ ට්‍රෙෂරි බොන්ඩ්ස්ල ආයෝජනය කරන මේ අය බලන්නේ මේ රාජ්‍ය සේවය කාර්යක්ෂමද කියලා. මට කොහොම හරි මේක වෙන සම්පූර්ණ මිනිසුන් අල්ලලා දෙන්න කියලා. පිට අය ඇතුලේ අය ඔක්කොම. ඉතින් අපි පිට අයගෙන් මම හිතන්නේ ආරම්භ කළ තියෙන්නේ. වුණොත් නම් ආපහු මම ඉඩ දෙන්නේ නැහැ ආපහු රාජ්‍ය සේවයේ ඉන්න. ඉතින් මේක අපි හදන්න ඕන කොහොම හරි. මේක ඕගොල්ලන්ගේ සේවකයන්ටත් ඕගොල්ලෝ කතා කරන්න. මේව හැමද තමයි ඇත්තටම හැම ආණ්ඩුවක් එක්කම මිනිස්සු වෛරෙන් ඉන්නේ මේව හන්ද. මේක කොතනදී හරි ඉවර වෙන්න ඕනනේ. කවදා හරි ඉවර වෙන්න ඕන. ඒ අවසාන කිරීම අපි දැම්මම පටන් ගන්නට ඕන. මේ රාජ්‍ය සේවය පිළිබඳව තියෙන විශ්වාසය අපි ජනතාව අතර තහවුරු කරගන්නට ඕන. අපි හැම ආයතනයක්ම මේව අරගෙන මේවා ගැන විවෘතව අපි කතා කරන්නට ඕන. මේ බොරුවට හංගගෙන ඉඳලා වැඩක් නැහනේ. ස්ට්‍රයික් කරයි තරහ වෙයි මේවා කියලා මේ ප්‍රශ්න හංගගෙන ඉඳලා වැඩක් නැහැ. කවුරුත් හිතන්න එපා මේක දවසක් බලලා මේක අතරනවා කියලා. දැන් අපි මේ දිලුම් අමතුමාට මම කිව්වේ එතන ගිහිල්ලා පදිච්චි වෙලා හරි මට මේක කරන්න ඕන කියන එක. ඉතින් ඒක අන්න හැම නිලධාරියෙක්මත් නිලධාරින්ටත් කියන්න ඕන. මේක හරි තැනට ගෙනල්ලා තමයි මම මේක නතරින්නේ කියන එක. breaking.lk